අපි මැංගුස් කෑවට කවදාවත් ඒ පළතුරු කොයිතරම් ගුණද කියලා දන්නේ නැහැනේ. ඔබ නොදන්නවා වුණාට මැංගුස් ග්‍රෑම් 100ක ශරීරයට අවශ්‍යම පෝෂණ පදාර්ථ විශාල ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙනවා. කැලරි, සෝඩියම්, කැල්සියම්, පොටෑසියම්, ෆොස්ෆරස්, සින්ක්, මැග්නීසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ආහාර තන්තු, විටමින් C, විටමින් B, විටමින් E යන පෝෂක පදාර්ථයන් මැංගුස් වල අන්තර්ගත වෙනවා. ඒ වගේම මැංගුස් රෝග රසකට සුවය ගෙන දෙන පළතුරක්. මෙමගින් හෘද රෝග මෙන්ම අධික රුධිර පීඩනයද පාලනය කරනවා. මෙහි ප්‍රතිඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි. පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ආසාත්මිකතා වළක්වනවා. ප්‍රදාහ නාශකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම විසබීජ නාශකයක්. මානසික රෝග පාලනය කරනවා. ක්ෂය රෝගයටත් හොඳයි. දියවැඩියා රෝගීන්ටත් ගුණදායකයි. උදරයේ ඇතිවන රෝග සඳහා ඉතාමත් හොඳයි. ඒ විතරක් නෙවෙයි, මාසික ඔසප්වීම් ඇති වූ අවස්ථාවලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සඳහා මැංගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතිසාරයේ රෝගීන්ට සහ මුත්‍රා දැවිල්ල ඇති රෝගීන්ට මැංගුස් පොතු සහ කොළ කසාය විදියට හදලා බොන්නත් දෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැංගුස් ආහාරයට ගත්තාම අපේ ශරීරයට ලැබෙන ප්‍රයෝජන. දැන් ඉතින් ඔයාලා දන්නවනේ මොන මොන වගේ දේවල් වලටද මැංගුස් හොඳ කියලා. ඒ නිසා මින් ඉදිරියට ඔබ මැංගුස් කනකොට මැංගුස් වල තියෙන මේ ගුණ ගැන දැනගෙනම කන්න. ඒ වගේම ඔබ මේ එකතු කරගත්ත දැනුම තවත් කෙනෙකුටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.